ආයිබෝන් 2020 විස්සක්කු මාර්තු මස 14 වෙනි සෙනසුරාදා දවසේ පෙරවරු 11:54ට රවි ග්‍රහණව පියා මීන රාශියට පැමිණීම තුලින් ලග්න 4කට සුභඵල අත්වෙනවා. මේ ඉන්නේ මීන රාශියට මාර්තු 4 වෙනිදා. මාර්තු 14 වෙනිදා මීන රාශිය තාම අවුරුද්ද ලබ උදා වෙන දවස වෙනකන් මෙවර රවි ගත කරන්නේ මීන රාශිය. අවුරුද්දට මීන රාශිය ඉඳලා මේෂ රාශියට නේ ඉන්නේ. රවි කියන්නේ අපිට ප්‍රභාත් සංස්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍යම ග්‍රහයෙක්. හිරුගේ ආලෝකයේ නැත්නම් ප්‍රභාත් සංස්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ ඉර සති දෙකක් තුනක් පෑවුවේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? මේ රටේ කිසිම පලා වර්ග එළවලු ඒ කිසි දෙයක් ගොවිතලට පවා මේ බාධා ඇති වෙනවා. මේ ප්‍රභාසස්සේෂන් ක්‍රියාවලිය සිද්ධ නොවි මේ කිසි දෙයක් හැදෙන්නේ නැහැ නේ ගස්වැල්. එතනදී අපි දැන් ඔය කිසිම ග්‍රහයක බලපෑමක් වෙන්නේ නැහැ කියන අයටත් මේක හොඳ කතාවක්. බලපෑම එතනම තියෙනවා අපිට. හිර පායන්න හේතුවට මේ භෝග හැදෙන්නේ නැහැ. ප්‍රභාසස්ස ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනනේ. ආහාර වර්ධනයට ඒක බලපාන ඕනේ. මේ එතනදී මේ අපි ග්‍රහලොව විශාලම විශාලත්වයෙන් ප්‍රබල මුළු ලෝකෙටම පිරිසිදු වාතයේ සපයන් උපකාරවන් ග්‍රහය තමයි ජීවය දෙන ග්‍රහය තමයි මේ සූර්ය කියන්නේ. ඒ නිසා මේ සූර්යයාගේ මෙවර සංක්‍රාන්තිය නිසා ලග්න 4කට සුභඵල අත්වනවා. ඒ ලග්න 4 වන්නේ මකර තුලා මිතුන විෂම. මකර තුලා මිතුන විෂම මේ ලග්න 4න් උපන් අයට පවනක්. ලෝකේ කොතනක හිටියත් මේ ලග්න 4 නම් සුභඵල අත්වන මොනෝදී සුභඵල තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා. මෙතෙක් කල් තමන්ගේ අතපසු වෙලා තිබ්බනම් යම් කිසි දෙයක් වැඩ කටයුත්ත ව්‍යාපාරයක් ඒව නැවත පටන් ගන්න හොඳ කාලේ. තමන් gedara dore බාගෙට හදලා තිබ්බනම් නැවත ඒ වැඩ පටන් ගන්න හොඳ කාලේ. මේ නිවාස හදන්න මේ මාර්තු මාසේ තරම් සුබ මාසයක් නැහැ. මේක තමයි හොඳම මාසෙ. ගෙවල් හදන්න ශ්‍රියාව ඇති කරන්නේ මේ මාසේ. ගියක් හදනකොට අත්තිවාරම් තනනකොට කපරාරුව ගහනවා නම් මේ කපරාරුව ගහන්නේ ස්ලැබ් එකක් දාලා හෝ වහලක් හැදුවෙන් පස්සේ. ඉතින් ගියක් ආරම්භයේදී මාර්තු මාසයේ සුබ වෙන මේ මාසේ තදින් පායන මාසේ. කියන්නේ කුඹුරු අස්සන්න තමගේ බවෝග අස්සන්න වියලි වේල ගන්න මේ හිරුගෙන් තමයි අපිට ඒ ආලෝකය ලැබෙන්නේ. ඒකද මේ මාසේ වහින්නේ බොහොම කලාතුරකින්. දැන් මේ මාසේ තමයි ගිය අවුරුද්දේ මේ මාසෙට මාර්තු මාසෙට ඉඳන් ගෙවල් හදන්න නැගලා තිබ්බේ නැහැ. මේ මාර්තු මාසෙ තියෙනවා. ඒක ගැනත් වෙන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ ලග්න 4ට ඇති වෙන සුභඵල තත්ත්වයන් ගැන කතා කරනකොට දොතරයි වාසන හදිසි ධනලාභ මැණික් සම්පත රේස් සූදුවෙන් දිනන්න පුළුවන් හැමෝටම නෙමෙයි මේ අයට. ඒ වගේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන තමන්ගේ විවාහයේ සාර්ථක වන ඉෂ්ට වන ඒ වගේ තත්ත්වයන් ඇති කරනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි.